සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග ජයලත් මනෝරත්න අපිට හිටපු විශිෂ්ට කලාකරුවෙක් සිනමාව ටෙලි නාට්‍ය වේදිකාව පමණක් නොවේ ඔහු කෙටි කතා සහ කාව්‍ය ශාස්ත්‍රවලත් හැකියාවන් ප්‍රකට කළ විශිෂ්ට නිර්මාණකරුවෙක් මනෝ අභාව ප්‍රාප්ත වෙලා අදට අවුරුද්දක් ඒ නිසා මෙය ඊටමත්ම සුදුසු අවස්ථාවක් ජයලත් මනෝරත්න යලි කියවන්නට ඒ සඳහා අපි අද පැතිකඩ වැඩසටහනට ඊටමත්ම ගෞරවයෙන් ආරාධනා කළා සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පති මැතිතුමාට සුබ දසරක් බුද්ධි සුබ දසරක් අසෝක බුද්ධි මනෝ විශාල පරාසයක පැතිරුණු හැකියාවන් තිබිච්ච කෙනෙක් මේ වගේ නිර්මාණකාරයෝ බිහි වෙන්නේ කොහොමද කොයි වගේද මේ වගේ නිර්මාණකරුවෙක් ගොඩ නැගෙන්නේ මනෝ රත්න ජයලත් මනෝරත්න කිව්වාම විශාල පරාසයක භූමිකා නිරූපණය කරපු ඉතාම දුර්ලභ වර්ගයේ කලාකරුවෙක් එහෙම අය බොහොම අඩුයි මම දැන් ලෝකේ ඉන්නවා නම ලංකාව ගත්තොත් ඉතාම සුළු පිරිසක් අපිට මතක් වෙනවා දැන් මහගම සීකර වගේ කලාකරුවෙක් ගත්තොත් ඔහුගේ පරාසයන් ගැන කතා කරලා මේ අවසානයක් දකින්නත් බෑ මොකද ඒ තරම් විවිධ විවිධ ක්ෂේත්‍රවල මහගම සීකර කලාකරුවා ඉන්නවා දැන් ජයලත් මනෝරත්න මම මහගමත් එක්ක සංසන්දනය කරනවා නෙවෙයි ඒ ඒහා සමානවම විශාල ඔබ අහපු ප්‍රශ්නෙට විශාල නිර්මාණ ක්ෂේත්‍ර රාශියක තමන්ගේ දස්කම් පැව මම හිතන්නේ ඒක මට හිතෙන්නේ ඔහු පාසල් අවදී ඉඳලා ඒක ප්‍රගුණ කරා පාසල් අවදීම ඔහුගේ දක්ෂකම් ගුරුවරුන්ට අහසු වුණා ඔහු පාර්ශාලාන්තර නාට්‍ය තරඟයක හොඳම නළුවා හැටියට සහතිකපත් ලැබුණා ඊට පස්සේ මම හිතන්නේ ඔහුගේ ඒ එතනින් පටන් ගත්ත ගමන මල්පල ගැන්වුනේ පෙරදෙන විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එතන ගුරු ඇසුර මම හිතන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර වගේ ජේෂ්ඨෙක් ශ්‍රේෂ්ඨෙක් සමග කටයුතු කිරීමෙන් මනෝගේ තිබුණු සියලු ශක්්‍යතා එතුමාට පුළුවන් වුණා එළියට අරගෙන පෙන්වන්න. ඉතින් ඊට පස්සේ පෙරදෙන විශ්වවිද්‍යාලය කියන්නේ විශාල පුස්තකාලයක් තියෙන විශාල විවිධ ක්ෂේත්‍රවල දස්කම්පාන ආචාර මණ්ඩලයක් ඉන්න විද්‍යාස්ථානයක්. ඉතින් ඒ අයගේ ගුරු උපදෙස් ආශ්‍රය පසුව මහාචාර්ය සරච්චන්ද්‍රගේම නාට්‍ය රාශියක ප්‍රධාන භූමිකා කරා ඉතාම සුළු චරිත පවා කරා මනෝ. ඉතින් ඒ ඊට පස්සේ ඒ පසුබිම මත තමයි මං හිතන්නේ මනෝ අනිත් එක මනෝ ස්වයං උත්සාහයෙන් තමන්ගේම ධෛර්යයෙන් මේ දේවල් හදාරලා ඉගෙනගෙන අපට ප්‍රදානය කරා කියලා තමයි මට හිතෙන්නේ. බුද්ධි මනෝසහ ඔබ අතර සම්බන්ධය මං හිතන්නේ 1970 වගේ කාලයකට යනවා. ඔව් 70 ඇත්තටම අපි දෙන්න ඊට පෙර මේ අපි දෙන්න හමු වෙලා නැහැ. නමුත් හමු වුණාට පස්සේ මනෝ මට කියනවා මනෝගේ මගේ කෙටි කතා එකම සත්‍යන්ත මේ සතිපතා පුවත්පත්වල පළ වුණාලු රසකතා කියලා කෙටි කතා සඳහාම වෙන්නුණු පත්‍රයක් තිබුණා. ඒකේ එක තැනක ජයලත් මනෝරත්න එක තැනක මම ඉන්නේ. ඒක මම දැනගෙන හිටියේ නැහැ. පස්සේ අපි දෙන්න මුණ ගැහෙනවා සිංහභව නාට්‍යයේදී මම මේ අංග රචනා ශිල්පිය හැටියට කටයුතු කරා මනෝරත්න සුළු චරිතයක් කරා වැසියාගේ චරිතය කරා. එහෙම ඒ චරිතයේ ඉවර වුණාට පස්සේ අපි දෙන්න හම්බෙන විරාමයකදී අපි දෙන්න කතා බහ කරනවා අපේ වැඩ කටයුතු ඉවර වෙලා. එහෙම තමයි මුල්ම සම්බන්ධකම ඇති වුණේ. ඊට පස්සේ ඒ සම්බන්ධකම අපේ ගෙවල් දොරවල් වල පවුලේ බිරිඳ දරුවන් ඒ ආදි වශයෙන් ඉතාම ලෙන්ගතු සමීප පවුල් බැඳීමක් බවට පත් වුණා අවසානයේ දක්වා. ජයලත් මනෝරත්නයන්ගේ කෙටි කතා සහ කාව්‍ය නිර්මාණ භූමිකාව ගැන එතරම් සාකච්ඡා වෙලා නැහැ. මනෝරත්නයන් තමන්ගේ පළවෙනි කාව්‍ය ග්‍රන්ථය පළ කරන්නේ 70 දශකයේ. බුද්ධි ගලප්පත්තිත් මේ කාර්යයට සම්බන්ධයි. බුද්ධි මේ කවි සහ කෙටි කතා මනෝගේ ඒ තරම් සංවාදයට ගැණුනේ නැහැ වගේ නේද? ඇත්ත. සංවාදයට ගැණුනේ නැහැ. මනෝම කියන විදිහට මනෝක ඉතාලම මේ විහිළු ස්වරූපෙන් ওই සිද්ධියක් මතක් කරනවා.
मे दोलस महे पहान एक दास नमसी हत्ते के मानोत सुनील रत्न मामाते कुतुएला पालकरे सामूह कुतिया ईट पेर है भाई मानो विश्वविद्यालय अन्न इसल महिता ने वही ने तुरु केला इता सुलु केटिक प्रमाणे के केटिकता संग्रह पालकर लतीना एक तमाय मानो की पालमु यंद मुद्रण प्रकाशने नमूत मगे पालवेन कुतिये दोलस महे पहान सुनील रत्न ईट पेर होगे कुति पाउलिया तेक अभी ओक्कोम कियला कृति पालकरला तिबुना दोलस महे पहान अभी मताक्करोत् अभी मनो तमा मे योजना करे बुद्धि अभी एतकोट मनो विश्वविद्यालय पीठयेला मुगेगोड हिटिये बोडिमक अपे गेवलुत् ए आसन्ने मम अभी जीवत्तुने कुलिये गेदरक मुगेगोड हैरवल पारे अपे गेदर यानो एनो मनो नितरम अपे अम्मा तात्ता नंगिल मल्लत् एक्क पौले ज्ञातियेक् वगे मनोत् निश्शग दिद्देनिय दिगात् इतिन एहेम नाट्यवल කටයුතු වලදීත් අපි එකට යන්නේ එකට ඇවිල්ලා නුගේ ගොඩ බහින්නේ ඒ අතරතුරේ මනෝ තමයි මේ අදහස ගෙනාවේ එක්තරා දවසක මේ නාට්‍යයක් ඉවර වෙලා ඉන්නකොට අර අතර මැද මං කිව්වා වගේ අපි බුද්ධි කවිපතක් කරමු කියලා මනෝ කිව්වා ඉතින් මං කිව්වා හොඳයි කරමු කියලා එතකොට මනෝ කිව්වා මේ අපි දෙන්න විතරක් නේ ඒක සුනිල් ආරත්නත් අපේ ඊටාම සමීප මිත්‍රෙක් ඔහු එතකොට පෙර විද්‍යෝද විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධියට අවසාන වසරේ ශිෂ්‍යයෙක් मे हदारण विभाग सूदान थिंग मनो कि वो अभी सुनील एक करगा अभी दिन नम गेर सुनील सुनील के गेदरा तपे गेदर आगे सुनील गया अम्म अपट इतम कारुणिको सलको अम्म के मे अभी गया अपट इत आदरी सुनील तो मे योजना कि वो सुनील को मट वेड मैं पाड़ कर रहा नमूत मम्म मेकट दायक अंकिल अवश्य मुदल अभी तुम दिन महता रुपया लेकिन पना पना मगे मे पता मुद्रने करती ඉතින් ඉතුරු කටයුතු ටික කරේ මනෝත් මමත් අපි එක්කෙනාගෙන් කවි පන්ති 10 බැගින් තෝරගෙන මේ 12 මහේ පහන දැල්ලුවා කවි පන්ති 30ක් තියෙනවා සුනිල්ට මේ පොතේ සෝදුපතක්වත් බලන්න අපි ඉඩ තිබ්බේ නැහැ මොකද ඔහුගේ විභාග කටයුතු වලට ප්‍රමුඛ කටයුතු කරන්න ඉඩ දීලා අපි දෙන්න මහන්සි වුණා මුද්‍රණාලයේ සිට පස්සේ මේ කවරේ අඳ ගන්න අපි ගම්පහ ගියා ශ්‍රීබෝධි පාරට මහගමසේකර කලාකරුවා හම්බෙන්න පෙරවදන ක්ලියෝගන් කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ එතකොට කතිකාචාර්යවරු පිහිටි ආචාර්ය විමල් දිසානායක හම්බුණා. ඉතින් මේ ආදී වශයෙන් අශෝක විශාල කට්ට කෑමක් කෑවා. බුද්ධි මේ කාරණේ වැදගත්. ඔබ මේ මතු කරන කාරණේ මනෝ තමයි යෝජනා කරන්නේ මේ හවුලේ කවි පොතක් ලියමු කියන එක. ඔහු ओहुगे निर्माण भाविता ऐतुले ओहु समग सिटी खंडायम निर्माण में वशें दीर्घ कालया ओन्न एक्कगेन यानो ओहु तमन्गे प्रभाव मतु करगन्ना अतरम तमन समग सिटी खंडायम में प्रभाव दल्वन्नट इड सलस्वला दुन्न निर्माण कारुवे दंग ओहु समूह कृतियक कटियेट साहित्येट एकतु वेनवा කවිපතින් පස්සෙත් ඔහු යලිත් වසර කීපයක විරාමයෙන් පස්සේ ආයේ යෝජනා කරන බුද්ධි අපි කෙටිකතා පොතක් කරමු කියලා. එතකොට ඒ වතාවේ කෙටිකතා පොත මනෝ ඉතිහාම නිර්හංකාරව නිකන් අවංකවම කිව්වා මේ සැරේ පොතේ පොත මට මගේ නමින් යන්න ඕන කියලා. මං කෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මුල් පොත මගේ නමනේ උඩින්ම තියෙන බුද්ධදාස කලප්පත්ති මනෝරත්න සුනිල් ආරත්න කියලා. එතකොට දෙවනි පොත කෙටිකතා පොත මං කෝවාති ඔය මනෝ ඒ පොත පළ වෙන්නේ ජයලත් මනෝරත්න සමග මගේ නම. එතකොට අර ඔබ කිව් අනිත් කාරණාව ඔහු ඔහුගේ කණ්ඩායම දැන් ඔහුගේ නාට්‍ය ගත්තොත් ඒ නාට්‍ය විශාල සංඛ්‍යාවක් රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙච්ච ඒවායේ උපමනක් නෙමෙයි මේ නාට්‍යවල හිටපු නළු නිලියන් අනෙකුත් පරිවාර ශිල්පීන් සියලු දෙනාම මේ රටේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් රූපවාහිනී නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් හැටියට විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර වුණා. ඉතින් ඔහු හැමතිස්සෙම මේ කණ්ඩායම මුල් කොටගත් නිර්මාණකරුවෙක්. මේ ඉතාමත්ම වැදගත්. ජයලත් මනෝරත්නගේ ලෝකය තනි ආයක් වගේ නිර්මාණවලට ඔහු හදාරලා කියවලා තිබුණු මහගමසේකරගේ ප්‍රබුද්ධ වගේ නිර්මාණ පාදක වෙනවා. දැන් මේ පිළිබඳව මනෝ ගැන කතා කරද්දිත් ඒ තරම්ම සාගතා නෝළු බවයි බොහෝ දෙනා කියන්නේ. මේ පිළිබඳව අපි බුද්ධිගේ මතකය අවදි කරමු මේ විරාමයෙන් පස්සේ.
සාර්ථකද පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙක් වෙච්ච ජයලත් මනෝරත්නයන්ගේ පළවෙනි සංවස්තරය ඒ නිසාම මේ මොහොත අපි පාවිච්චි කරනවා ජයලත් මනෝරත්නයන් පිළිබඳව නැවත කියවීමක් කරන්නට බුද්ධි මනෝගේ නිර්මාණ ඇතුලේ ඔහුගේ සාහිත්‍යමය භාවිතාව ඔහුගේ තිබිච්ච හැදෑරීම ඔහුට බලපෑමා නේද අධ්‍යක්ෂවරයෙක් හැටියට ඊළඟට රචකයෙක් හැටියට ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න ඔහුගේ මේ කියවලා තිබිච්ච කම අනිත් අතින් ඔහු කෙටි කතා සහ කවි නිර්මාණකරණයේ යෙදিলা තිබිච්ච ස්වરૂපය ඔහුව මේ තැනට ඔසවා තබන්නට හේතු වුණා නේද මූලිකවම අශෝක නාට්‍ය රචකයෙක් කියන්නේ සාහිත්‍යකරුවෙක් साहित्य ने नाट्य रचने दी नाट्य पेल रचने करना क्या स्वतंत्र निर्माण इतकोट तो मनो नाट्य स्वतंत्र नाट्यकार कटियट हूगे सियलुम नाट्य महिता स्वतंत्र निर्माण हू एक नाट्य महिता अनुवाद पीदियट गुरु महत्यागिन नाट्यकर अनेक तवत् नाट्यक हू अध्यक्ष नेकर प्रसन्न वितानगे परिवर्तने कर पुत्र समागम हेरुनाम अनेक सियलुम नाट्य मनोगे स्वतंत्र निर्माण इतकोट मनो साहित्य काव्य नवी कहमद लिया नाट्य वर्ल्ट एनकोट महागिरी दंब पटांगानकोट महागिरी दंब लियला अध्यक्ष ने करकोट हू काव्य केटिकता सह नवकता हू नवकता कुतलीवा मुलिम दवस तव मत तरुण गेला एक चित्रपट एक करा गेला अतर मगन अतर हूण मंद मट मतक विधि नमूत कव्य सह केटिकता अतर हू इतरम स्थावर अत्या क्लब्यन है एक हू मगे नो बेलावक मे दुरस्महे पहान එක්තරා ස්ථානයක හෝ පරිපාලන විභාගයට සූදානම් වෙනකොට මේක අත්පොතක් හැටියට ඇට්ලස් හෝල් සමාගම පළ කරපු ඔහුගේ මිතුරියන් පිරිසක් එක්ක කියවනකොට මේ 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 පොත කියවලා ඇට්ලස් හෝල් පොත කියවලා මිතුරිය ඔක්කොම hina වෙන්න ගත්තා. බැලුවාම මේ පොතේ මේ මේ පොතට මේ කවි පොත ගැන කෙටි විචාරයක් ලියපු කවුරු හරි කියලා තියෙනවා. මේ මෙහෙම පොතක් පිට වෙලා තියෙනවා. මේ අහවලා අහවලා මනෝරත් බුද්ධදාස කලප්පත්ති සුනිලා රත්න හැබැයි මනෝරත්න කවියෙක් නොවේ කියලා. එතකොට මනෝ ඉතාව මේ 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 අපූර්වට ඒ කතාව කියනවා මේ. එතකොට මට මේ මේ දෙන්න තමයි කවියෝ. නමුත් ඒ වුණාට මනෝගේ අපූර්ව රමණීය කවි මේකේ තියෙනවා. මට මතක් වෙනවා අක්කි ආයිමත් ගෙදරෙ එන්න කියන කවිය ඉතාම අපූර්ව කාව්‍ය නිර්මාණයක් දොළොස්මහේ පහන හමු වෙන. ඉතින් කොහොම වුණත් ඔහු මම හිතන්නේ මට හිතෙන්නේ මගේ දැනුම හැටියට ඔහු නාට්‍ය ශාස්ත්‍රයේ ස්ථාවර වෙන්නේ නාට්‍ය රචනෙයි. ඔහු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙක් හැටියට ओहुगे निर्माण राशिया राज्य साहित्य साहित्य सम्मान लो नाट्य साहित्य सम्मान लो पिटपद पेलट हम वगेम राज्य नाट्य उत्सव थोंदम रचनेट मनो ये सम्मान ये विधियटम लागान अनीतवा दिघटम हो एक ओहुगे अनी नाट्य रचने विशेषात्म ओहू दयानंद गुणवर्धन वे नाट्यकार गमन मग अनु दत् वार्तारांगे डोक्यू ड्रामा की एनक होगी नाट्य राशियक मे अपड़ दकीन लवेन थिंक मगगिय एकम श्रीलंके नाट्यकार मनोरत्न वितराय वगे मुद्वेन कवृत् विशाल विशाल परिचय ये आकृति नाट्य गोडनगागान पुलवांगे अत्वाशे मेहमे नेत्तम बहन नमूत मनो एक जयगत्ता दयानंद गुणवर्धन महानाट्यकार गमन मगे मनोरत्न इता हुदट गमन मगे सरुसार अस्वन्नक निलागत्ता बुद्धि अपि साकच्छा कलयो तो मनोरत्न रंगदारे ख्यातियट ओहु किति विच्च मे ओहु हरिम मृदुई ओहुट ओण चरितयकट आरोपणे वेन्नट पुलुवन् मे गुणय इता विशिष्ट गुणय रंगन शास्त्रे ओहु तमंगे पौरुषे नडत्तु करगनी मिन्म खवर मट्टमे चरितयक वेत उनात इक्मनिन एतुल्लुना मे हकियाव ओब कोहोमद विग्रह करन्न मट विनाडियक देन्न असोक मन उदे मे वर्तटहन एन्नकोट एन्न पेर पोड्डक मनोगेन महाचार्य सराज चंद्र देखपु आकारे होयागत्ता
महाचार्य सरच्चंद एकदासनमसीयासूपहे लियनो तमंगे चरितापदाने कोटस हटियट पिंगति सरसाई वर्मक दिल्ली की कृति यतुमा हेदी मे पेरादेन विश्वविद्यालय निष्पादने कर्पु नाट्य विलबंद कथाकर मनोरत्न हमुनो हुट प्रेम तो जायति सोको नाट्य मे एकदासनमसीयासूपहे महाचार्य यदुर्वीर सरच्चंद्र मनोगन कियपु आकार मे एहुगे वाचन मे उद्धृत्य कियवन्नं विविध आयुरे भूमिका रंगपहम ही अपूर्व दक्षतावक तक्वा अद दवसे एक एकदासनमसी असूप है मैं पोत लियन वेला रसिकयान गे प्रसाद दिनागन सिटन जयलत मनोरत्न पालमुवरट प्रसिद्ध रंगभूमि पीयुसुने मे नाट्ये एक प्रेम तो जायती सुकोनाट्य उद्दाल बमुनागे भूमिकाव रूपने कल ओहुगे कटहड सतत अभ्यासेन दैन पेर नो विरु मट सिलुटु बवकिन खोबने එතකොට ඒ 86 නිමේ කියන්නේ දැන් ඔහු 2020 වෙනකම්ම රංගනේ යදෙන නැත්නම් 2015 වෙන සර්චන්ද සර් නැති වෙන්න කන්වත් අඩු ගානේ මනුව දැක්කනම් මේ මේ සටහන මීට වඩා විශාල ගැඹුරු ਵਿਚාරයක් වෙනවනේ ඉතින් මේ මේ 86 දිත් ප්‍රේමතෝ දැකලා තමයි මහාචාර්ය සර්චන්ද මේ විදිහට ඔහුගේ රංගනේ රංග පරාසය දකින්න අනිත් අතින් මනෝගේ තිබෙච්ච තව විශිෂ්ට ගුණයක් තමයි ඔහු वेदिकावे वेदिका नाट्यवल टेलीनाट्यवल ये गुण एक हंधुना गणति बिच्छा किया सह चित्रपटवल ओहु मे क्षेत्र तुनेति बिच्च सीमा अभियोग सह शक्यता वेन वेन हंधुन गातनालुवे ओ हेम नत्ता कोहमद मे असोक मे ए नाट्य क्षेत्र तुने हुंदम नडुवेन हुंदम हुंदम रूपण शिल्पिया वेन्न ए नाट्य तुन माध्य तुन अदुर गन्नोन्ने अपे अपे कलावे तिलनाट्यकलावे हो वेदिका नाट्यकलावे चित्रपटे गत्ता मे तुनेम मे क्षेत्र तुनेम हेम दस्कंपान नलु इता अडुई अते अंगिली गांटवत गणं मे एकतुकर गण बैरी पुमाने नमु मनो इता अपूर्वट इता दाक्षलेस मे क्षेत्रे माध्य हंदुरा गण ओहु वेदिकावे करन रंगने नेमे इने द मे मे चित्रपटेट अविल्ला होगान पोकुने अर रियदुरु चरित्रे करन ए सदामावकाय रियदुरु नेमे मुदरम पेनवाने के वेनस सदमाकाय प्रियदुर चरित्रे रूप रूपाणी कुंच कैमरा विसरा हो रगपान नमु पुलूल तिरेट गियाम होगान पोकुने रियदुर चरित्रे कोहमद हुआ मे रियदुर बालपत्र गान मे छाय रूपशाला गिल स्टूडियो गिलकार कैमरा कार इसरा मून विनस्करण आकार मतकर विशिष्ट रंगन प्रतिभा काटत्कर नलुआम प्रेम तो जाति सोको नाट्य उद्दाल बमना की चरित करण अपूर्व रंगपान अपूर्व जीवित मूल हर गायना करण इतकोट वेस्सांतर गीतांगनाट्य वेस्सांतर राजुगे चरित करण एक कर ला तब सत्य किंग इतर के बी हेरत नाट्य करवा मायादेवी नाट्य मुदलाल के चरित करण एक विशिष्ट दासकम एक हेम दासकम तीन नलुओ नीलियो मंग लिपिये का लिवा हेम सिनेमा भी इन्नवा गामणी वंशे का मालि वंशे गेगुला दिन नमगत्तो आवा सोया आदरे सूर्यांगे सूर्य ये चित्रपट एक रूगत किरीम करला कोलंबेला निदाने वागे आचार्य सुजेन्द्र की निदाने ताम गबुरु चरित निरूपण करना एक हंधुना गया नहीं मुनि ये चरित वठा गया नहीं मनोट ये अति माध्य तुने माध्य त्रय ही ये दस काम तिबुना नत्तांगहुमद सिनेमा हो जाएगा वेदिका हो जाएगा कुंचित रह जाएगा ये तूने ओहु विशिष्टतम नलुआ है टीएट सम्मान लबला अवसान है जयलत मनोरत्न गैन कथा करा दी ओहु विशाल वेडकोटसा कलकेने मे वेडकोटसा अतरम तवत वेदकत कारणक तमाय ओहु ओहु के शास्त्रीय जीवित अतपासु नोकर नडत्तु करी पेरादिन विश्वविद्यालय मुल्लुपादिय पासुव श्रीजार्दनपुर विश्वविद्यालय एम ए उपाध्याय शास्त्रपति उपाध्याय इट पासे श्रीजार्दनपुर विश्वविद्यालय म दर्शन शूरी पी एच डी उपाध्याय इवागे महोट गौरव आचार्य उपाध्याय क्लबुना ओहुगे मूल उपाध्याय कल पेरादिने विश्वविद्यालय इट अमतर ओहु विश्वविद्यालय गान केक तरुण शिष्य एक विद्यार्थी नेक खटियुत करगन गया बुद्धि मनो एक खाल अक्वाडे करपुगे नेक खटियुत ओहु कोहोमद में खटियुत मेहे अवगत मुखद वेदगद्या बहु आय तमान
රංගදරව හැටියට තමන්ගේ වෘත්තීය බහුලත්වයේ එද්දි මේ ශාස්ත්‍රීය ජීවිතය මග අර ගන්නවා. ඔහු කොහොමද මේක නඩත්තු කරේ? මනෝම හිතන්නේ අශෝක හොඳ කාල කළමනාකරුයි. ඔහු අලුයම 3ට 4ට නාට්‍ය දර්ශනයක දර්ශන කටයුතු නිමා කරලා ගෙදරට පැමිණලා නැවත උදේ උදේ දවල් කාලේ වෙනකොට චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක රූගත කිරීමකට සම්බන්ධ වෙනවා. ඒවා මේ මාධ්‍ය දෙකම කාලය විනාශ වෙන මාධ්‍යනේ. කාලය ගත වෙනවනේ. ලොකු කාලයක් වැය වෙනවා. විශාල වෙනවා. රූපගත කිරීමකදී ඒක කියන්න බෑ කොයි වෙලාවේ අවසන් වෙනවද. වේදිකා නාට්‍යයක නම් අද දවල් කාලේ ගියොත් පවෙන්ද පාන්දර තමයි අලුයම තමයි නැවත ගෙදරට එන. ඉතින් මේ කාලය විනාශ වෙනවා. නමුත් ඒ විනාශ වෙන කාලය ඔහු ඉතා ශූර ලෙස කළමනාකරණය කරගෙන ග්‍රහණය කරගන්නවා. එහෙම නැත්නම් කොහොමද ඔහු සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය කියලා කියන මේ පර්යේෂණ කෘතිය තමන්ගේ ඔහුගේ PhD උපාධිය සඳහා කරපු ආචාර්ය දර්ශන සූරි උපාධියට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරලා ඔහු දර්ශන සූරි උපාධිය ලබා ගන්නවා. ඒක එසේ මෙසේ සිල්ලර වැඩක් නෙමෙයි. ඒකට කැපවීම ඕනේ. ඒකට පර්යේෂණ කරන්න ඕනේ. අධ්‍යයනය කරන්න ඕනේ නිතර. දැන් මේ දර්ශන සූරි උපාධි නිබන්ධ ග්‍රන්ථයක් කියන්නේ නිර්මාණ කෘතියක් කරනවා වගේ නෙමෙයි. නාට්‍ය පෙළක් රචනා කරනවා වගේ නෙමෙයිනේ. ඉතින් මේ නමුත් ඔහු ඒක ජය ගන්නවා. ඔහු කාල කළමනාකරණය පිළිබඳ වගේම ඔහුගේ සියලු මාධ්‍යවල ඔහුට ඔහු ඒ මාධ්‍යයට තිබිච්ච කැපවීම ඔහු තමන් නිරත මාධ්‍යයට කැප වෙනවා. ඔහු නිසා මම හිතන්නේ කිසිම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මේ තමන්ගේ රූගත කිරීම කල් දැම්මා. එහෙම නැත්නම් අනිත් නාට්‍යවල ඔහු රඟපාද්දී ඒ නාට්‍ය කරුවාට අසාධාරණයක් වෙන විදිහට මනෝ ප්‍රමාද වී ගොස් මේ වේදිකාවේ රඟපෑවේ නැහැ. ඉතින් ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු කඩකළේ නැහැ. එහෙම ගත්තාම මම හිතන්නේ අපිට මේ මනෝ කියන්නේ මනෝම තමයි. මනෝ අර අපි කියනවනේ යුනික් කියලා, අතුල්‍යයි. මනෝගේ කාර්ය සාධනය පර්ෆෝමන්ස් එක ඒක යුනික්. ඒක තවත් කෙනෙකුට සමාන කරන්න හරි අමාරුයි කියන විදිහට. බුද්ධි තව වැදගත් කාරණයක් ජාලත් මනෝරත්නයන් පිළිකා අභියෝගයට මුහුණ දෙනවා. ඔහු පළවෙනි වටේ මේකෙන් ගොඩ එනවා. ඒත් ඔහුගේ නිර්මාණවල වැඩ කොයි වෙලාවකවත් පසුගාමි තැනකට ගේන්නේ නැහැ. ඔහු ඒකත් එක්ක තරඟ කරමින් ඉස්සරහට එනවා. මේක මතක් කරන්න වටිනවා. ඔව් ඒක තමයි මම හිතන්නේ මනෝගේ ජීවිතේ මම දැක්ක නැත්නම් අපි දකින විශිෂ්ට ගුණය. ඔහු ජීවිතේ ඒ වගේ අවස්ථාවකදී ඔහු කඩා වැටුන්නේ නැහැ. ඔහු ඒකෙන් දුර්මු ගුණේ නැහැ කිසි මොහොතක. ඔහු මම හිතන්නේ ඊට පසුව තමයි ඒ රෝගී තත්ත්වෙන් පසුව මුල් අවස්ථාවේ ඔය රෝගී වෙන්නේ පිළිකා අභියෝගයට මුහුණ දෙන්නේ කොයි අවුරුද්ද වගේද? මට මතක විදිහට 80 වගේ වෙන්න ඕනේ. මට මතක හරියට නිශ්චිතවම කියන්නේ 80 වගේ. නමුත් ඊට පසුව තමයි ඔහු විශාල වැඩ කොටසක් කරේ ඒ රෝගී තත්ත්වය තියාගෙන. ඉතින් මම හිතන්නේ අපි සමීප ආශ්‍රිත මිත්‍රයෝ සහ පවුලේ අය දන්නවා. නමුත් බාහිර ප්‍රේක්ෂකයෝ නැත්තම් සමාජය දන්නේ නැහැ මනෝ එහෙම රෝගී තත්ත්වයෙන් මේ නිර්මාණකරණයේ යෙදුණා කියලා. නමුත් ඒක තමයි මනෝගේ තිබිච්ච ශක්තිය. ඔහුට ආත්ම ශක්තියක් තිබුණා. ඔහු ලංකාවේ පමණක් නෙවෙයි ඊතර චාරිකා රාශියකට තමන්ගේ නිර්මාණ සමග කණ්ඩායම සමග ගියා මේ තත්ත්වය තියාගෙන. නමුත් කිසිම මොහොතක අශෝක ඔහුගේ නිර්මාණවල ගුණේ අඩුවක් ඒ නිසා දැක්කේ නැහැ, ඇති වුණේ නැහැ. ඉතින් ඒක මනෝගේ මං කිව්වේ ඔහු කාල කළමනාකරුවා ආත්ම ශක්තියෙන් යුතු ඉතා විශිෂ්ට පෞරුෂයක් තිබිච්ච චරිතයක්. නැත්තම් කොහොමද ඔහු මේ දැන් මනෝ ගැන කතා කරනකොට අපිට මට ප්‍රශ්නයක් වෙනවා. මොන මනෝ ගැනද කතා කරන්නේ? මනෝ කියන නාට්‍ය රචකයාද? මනෝ කියන නළුවාද? වේදිකා නළුවාද? රූපහානි නළුවාද? සිනමා නළුවාද? ගීත රචකයාද? කවියද? කෙටි කතාකරුවාද? නවකතාවද? විචාරකයාද? විශ්වවිද්‍යාල දේශකයාද? මොනවාද මනෝ ගැන කතා කරන්නේ? අපි වැඩසටහනේ අගට ඇවිල්ලා ඉන්නේ. කෙටි ප්‍රශ්නයක්. මට කෙටි පිළිතුරක් ඕන. ඔබ ජලත් මනෝරත්නයන්ගේ මේ විවිධ භූමිකා ඇසුරෙන් විවිධ ඔහුගේ නිර්මාණ පැතිකඩ ඇතුළෙන් ඔබ වඩා මගේ කරන්නේ මොකක්ද? මං වඩා මගේ කරන්නේ ඔහුගේ මනෝරත්න කියන නළුව. ඒ නළුකම මා මනෝරත්නෙන් හැර වෙන කාගින්වත් දකින්නේ නැහැ.
බුද්ධි බෙහෙවින්ම ස්තුති අද මනෝරත්න පිළිබඳ මතකය යලි අවදි කරන්නට පැතිකඩ වැඩසටහනට එක් වුණාට ඔබටත් සුදී අසෝක මට ආරාධනා කිරීම පිළිබඳ අද වගේ දවසක මේ මොහොතේ මනෝ සිහිුණාම හිතට දුකක් ඒ වගේම සතුටකුත් තියෙනවා ඒ දෙක මැද ඔබට ස්තුතිය කියනවා।